ගොන්තොටුපළ බලධාරීන් සඳහන් කළේ අදාළ සුනකයාද සෞඛ්‍ය නීති රීති අනුව නිරෝධායනය සඳහා පියවර ගත් බවයි. එමෙන්ම UR 668 දරන මගී ගුවන් යානයෙන් දෝහා කටාර සිට පුද්ගලයන් 28 දෙනෙකුද මෙරටට පැමිණ ඇති අතර ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව 44ක්. එම පැමිණි පිරිස් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි. මෙතර හම්බන්තොට සහ වලස්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය නිලධාරීන් විසින් ඊයේ දිනේදී වලස්මුල්ල සතිපුල භූමියේදී අහඹුලස තෝරා ගන්නා ලද පුද්ගලයන් 60කගේ PCR පරීක්ෂණ සිදු කළේ මේ ආකාරයෙන්. මේ වන විට සිදු කර ඇති PCR පරීක්ෂණ ගණන 242984ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වෛරසයේ ආසාදනයේදී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2935ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතීන් 193 දෙනෙකු පමණයි. මෙතර ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් COVID-19 ආසාදිතින් 89852 දෙනෙකු හඳුනාගත්තා. COVID ආසාදිත වීමෙන් ලොව පුරා සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 9,1866ක් වන අතර හඳුනාගෙන ඇති සමස්ත ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව 2,77,00,000කට අධිකයි. ගත වූ පැය 24 තුළ ලොව රටවල් සහ පරිපාලන කලාප 217කින් හඳුනාගත් නව ආසාදිතින් සංඛ්‍යාව 2,47,000කට අධිකයි. ඉන් බහුතර ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වූයේ අසල්වැසි ඉන්දියාවෙන්, අමරිකාවෙන් සහ බ්‍රසීලයෙන්. ඉන්දියාවෙන් ඊයේ දිනේදී වාර්තා වූ නව ආසාදිතින් සංඛ්‍යාව 89,852ක්. ඒ අනුව රට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 43,67,436ක් දක්වා ඉහළ ගියා. ලොව වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද ගෙවුණු දිනය තුළදී වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඒ පුද්ගල මරණ 1,107ක් ලෙසින්. වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලව 65,00,000කට අධික ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනාගත් අමරිකාවෙන් ඊයේ දිනය තුළ සිදු ඇත්තේ නව පුද්ගල මරණ 498ක් පමණයි. කෙසේ වෙතත් COVID-19 වෛරසය අමරිකාවේ පාසල් දරුවන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට අමරිකානු සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා අමරිකාවේ දරුවන් 513,000ක් COVID-19 වෛරසයට ගොදුරු වී තිබෙන බවයි ඔවුන් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ. ඒ අනුව ගෙවුණු දෙසතිය තුළ පමණක් එරට තුළ දරුවන්ට වෛරසය ආසාදිනී වීම 16%කින් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රසීලයෙන් නව ආසාදිතින් 17,330ක් ඊයේ හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 41,65,124ක් දක්වා ඉහළ ගියා. මෙතර බ්‍රිතාන්‍ය තුළ COVID-19 වෛරසයේ නැවත හිස එසවීම හේතුවෙන් මහජන එක්රැස්වීම සහ පෞද්ගලික එක්රැස්වීම අවම කිරීමට ගත් පියවරක් ලෙස පුද්ගලයන් 6 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස්වීම යලි තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගත්තා. මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හට බ්‍රිතාන්‍ය පවුම් 100ක දඩ මුදලක් නියම වනවා. මෙතර COVID-19 වෛරසයේ මැඩලීම සඳහා ලොව පුරා එන්නත් අත්හදා බැලීම් තවදුරටත් සිදුවනවා. ඒ අතරින් මූලික සායනික අත්හදා බැලීම් අවදිවල යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය නිර්මාණය කළ කොවිඩ් මර්ධනයෙන්ට අවසන් අධියරේ සිදු කළ සායනික අත්හදා බැලීම්වලදී එක් පුද්ගලයෙකුට ආසාත්මිකතාවක් ඇතිවීම හේතුවෙන් එහි නිෂ්පාදන සහ අත්හදා බැලීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමටයි ඊයේ බ්‍රිතාන්‍ය තීරණය කළේ.